සංගීත කතාවත් එක්ක රැඳෙලින්න ඔයාව ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට අස්වැනිට ලොකු උමනාවක් තියෙනවා මහි ඇතුළු කට්ටිය බලන්න යන්න. හැබැයි ඉතින් සීයගෙනුත් ඒ දෙයට උදව්වක් නොලබෙන බව අපි දැක්කා. එහෙනම් අස්වැනිට කවුද මහි ඇතුළු කට්ටිය බලන්න යන්න උදව් කරන්නේ? ඔන්න ඔයාට ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවා අස්වැනිට මහි නොබල ඉන්න පුළුවන් කමක් නැහැ. මහි විතරක් නෙමෙයි මහිත් එක්ක ඉන්න අනිත් යාළුවෝ සෙට් එක උනත් සහෝදරයන් වගේ අසේනිට. ඉතින් අසේනි වෙනුවෙන් කොයිතරම්නම් කැපකිරීම මේ යාළුවෝ සෙට් එක කරන්නද? ඉතින් ඒ නිසා Tamanට ගෙදරට වෙලා කල්පනලට බය ඉන්න පුළුවන් කමක් නැති බව අනිවාර්යෙන්ම අසේනි දන්නවා. හැබැයි මේ වෙලාවේ අසේනිට සියගෙන් උදව්වක් නොලැබුණ නිසා අසේනි වැඩේ අතාරින්නේ නැහැ. අනිවාර්යෙන්ම අසේනි සකුණිත් එක්ක කතා කරනවා. සකුණිත් එක්ක කතා කරනවා විතරක් නෙමෙයි අනිවාර්යෙන් සකුණෙත් එක්ක කතා කරාට පස්සෙත් සකුණෙත් කියන්නේ මේ දෙයට සහභාගී වෙන්න එපා කියලා. ඒකට හේතුව තමයි එහෙමනොත් තවත් ප්‍රශ්න ගොඩක් ඇති වේවි කියලා. ඉතින් අසේනිට මේ කවුරුත් උදව් කරන්නේ නැති තැන. ඉතින් අසේනි ඇත්තටම අන්තසන තත්වයකට පත් වෙනවා. මොකද අසේනිට ඕනේ මහි ඇතුළු කට්ටිය බලලා ඒගොල්ලන්ගේ කොහොමද ඉන්නේ කියලා දැනගන්න. ඒගොල්ලන්ගේ සැප පහසුකම් කොහොමද කියලා දැනගන්න. ඉතින් ඒ නිසා අසේනි මේ වේදනාවෙන් ඉන්නකොට අපි දන්නවා මලිතය ගැන. මලිතය කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම කොටින්ම කියනවනම් ওই සකුණටත් කලින් ඉඳන්ම අසේනිගේ හොඳම මිතුරෙක්. ඉතින් අසේනිට යාළුවෝ දෙන්නෙක් හිටියා. ඉතින් එක්කෙනෙක් ගොඩක් දුර ගිහිපු නිසා අසේනිට මග ඇරුණා. නමුත් මලිතය ඉන්නවා. ඉතින් මලිතේ මුණ ගැහෙන අසේනි ඉල්ලීමක් කරනවා තමන්ට මහි ඇතුළු කට්ටිය බලන්න යන්න ඕනේ කියලා. ඉතින් ඔයා දන්නවද මලිතයටත් ගෙදරින් මහීව ඇතුළු තිසං කයියල මේ කට්ටිය බලන්න යන්න අවසරයක් ලබා දුන්නේ නැහැ. ඉතින් තාත්තා එක්කරගෙන යන්නෙත් නැහැ. ඉතින් ඒකට අවුලෙන් තමයි මලිතයත් ඉන්නේ. මොකද මලිතයත් තමන්ගේ අයියට පණවගේ ආදරය කරනවා. ඉතින් අයියා වගේම මස්සිනා පොලා මේ කට්ටියම හිරේ ඉන්න වෙලාවක මලිතයටත් පුළුවන් කමක් නැහැ මග ඇරලා ඉන්න. ඉතින් ඒකත් එක්ක අනිවාර්යෙන්ම අසේනි මලිතය කතා වෙනවා වැඩිහිටියෝ ඒ වගේම සහෝදරයෝ තමන්ට මේ හිරේට ගිහිල්ලා මේ කට්ටිය බලන්න දෙන්නේ නැහනේ. ඒ නිසා හොරෙන් යන්න ඕනි කියලා. ඉතින් මේ දෙන්නේ ගත තීරණය නිසා ඉදිරියේදී අපිට මහිත් එක්ක තිසංකත් එක්ක ඇතුළු කට්ටියත් එක්ක මලිතය වගේම අසේනි කතා කරන දර්ශනයක් සංගීත කතාව ඇතුළේදී දැක බලා ගන්න ලැබේවි කියලා අනිවාර්යෙන් විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මෙතනට අසේනි ආවට මහි කොච්චර සතුටු වුණත් ඉක්මනින් අසේනිව පිටත් කරන්න උත්සාහ කරන්නේ මේ වගේ තැන්වල අසේනිට හෝ මලිතයට ඉන්න සුදුසු තැන් නෙමෙයි කියලා අනිවාර්යෙන්ම මහි ඇතුළු තිසංකමේ කට්ටියම දන්න නිසා.